චීනි බුද්ධිමත් තරුණ ප්‍රජාව අතර ජනප්‍රියම සංස්කෘතිකාංගය මොකක්ද? ලෝකයේ සැපයුම් ජාලය අඩපණ වෙන්නේ නැතිව ස්ථාවරව පවත්වාගෙන යන්නේ කොහොමද? නව නිෂ්පාදන සහ උසස් සම්පන්නුක්ත සංවර්ධනයක් සමස්ත ලෝකයේ තුල සිදු කිරීමට සැපයුම් ජාල සංවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම අතිශය වැදගත්. සංස්කෘතියයි නවීන තාක්ෂණයයි එකට එකතු වුණාම වෙන්න යන දේ බලන්නකෝ. සියනතරු හැම දාමත්වට දැනුම විනෝදය රසය මේ හැමදේම අඩුවක් නැතිවම දෙනවා. මේ වීඩියෝ එකත් ඒ වගේම. හැබැයි ඊට කලින්නවා අපිව subscribe කරලා නැත්තම් දැන්ම subscribe කරන්න, ඒ වගේම like කරන්න, ඒ විතරක් නෙමෙයි මේ වීඩියෝ එක බලලා comment කරන්න. චීනයට අවුරුදු 5000කට වැඩි ඉතිහාසයක් තියෙනවා. ඒ වගේම ගැඹුරු සංස්කෘතියකුත් තියෙනවා. ලෝකයේ තවම ජනප්‍රිය පීකින් ඔපෙරාත් එහි කොටසක්. දන්නවද මේ පීකින් ඔපෙරා දැන් ජනප්‍රිය කාතරද කියලා? තරුණ පරම්පරාව අතර. ඉතින් පීකින් ඔපෙරා ගැන ලස්සනම ලස්සන තොරතුරු ගොඩක් අපි ගැන ආවා. මේ ඔපෙරා රසිකයෝ චීනයේ හැම පැත්තකින්ම ඇවිත් බෙයිජින් ප්‍රදේශයේ මේ කලාවකාශයට එකතු වෙන්නේ චීන මාධ්‍ය සමූහයේ සත්කාරකත්වයේ සපේන පීකින් ඔපෙරා රසිකින් වෙනුවෙන් පවත්වන පළවෙනිම සමුළුවට සහභාගී වීමේ එකම අරමුණින්. මොන වයසක හිටියත් මොන තරාතිරමක අය වුණත් මේ හැමෝම පීකින් ඔපෙරා ගැන ඉන්නේ ලොකු ආදරයකින්. මම මුලින්ම පීකින් ඔපෙරා ගැන උනන්දු වුණේ අවුරුදු 3-4දී. මගේ දෙමව්පියෝ මාව ඔපෙරාවක් බලන්න එක්කන් ගියා. ඒකයි උනන්දු ඇති වුණේ. මගේ තාත්තා තරුණ චරිත රඟපාපු කෙනෙක්. එයා පීකින් ඔපෙරාවල හොඳ රසිකයෙක් කිව්වොත් මම නිවැරදි. මට මතකයි මම පොඩි කාලේ වේදිකාව පිටිපස්සෙ ඉඳන් බලන් ඉන්නවා එයාලගේ වැඩ ගැන. ඒගොල්ලොන්ගේ බේර, ඇඳුම්, ඒ වගේම මේකප් මං ඒවට වශී වෙලා හිටියේ. මං ඔපෙරාවලට ගොඩක් කැමතියි. මට මතකයි මං පොඩි කාලේ අවුරුදු 8 විතර වයසේදී රේඩියෝ එකේ ගිය ලස්සන පීකින් ඔපෙරා එකක් මට කටපාඩම් වෙලා තිබුණා. මෙතනදී ඔවුන්ට පීකින් ඔපෙරා ප්‍රවීණයන්ගෙන් උපදෙස් ලැබෙනවා වගේම පළපුරුදු නළුවන් එක්ක රඟපාන්න පවා අවස්ථාව ලැබෙනවා. ප්‍රවීණයෝ කියන්නේ වැඩි පිරිසක්, විශේෂයෙන්ම තරුණ පිරිස පීකින් ඔපෙරා ගැන ආශාවක් ඇතිකර ගැනීම දැකලා ඒගොල්ලෝ සතුටට පත් වෙනවා කියලයි. මට මතකයි ඉස්සර මම රඟපාද්දී ප්‍රේක්ෂකයන්ගෙන් එතන ඉන්න වැඩි දෙනෙක් වයසක අය. නමුත් දැන් තිරේ ආරිද්දී තරුණ මුහුණු ගොඩක් අපිට පේනවා. විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ, උපාධිධාරීන් සහ ආචාර්ය උපාධිධාරීන්, ඔවුන්ගේ උනන්දු අපේ කලාවට ලොකු හයියක්. අපිට ලොකු සතුටක් තියෙනවා. මේ තරුණ පරම්පරාව එක්ක මම අපේ රටටත් පීකින් ඔපෙරාවලටත් වඩාත් දීප්තිමත් අනාගතයක් මම දකිනවා. මේ සමුළුවේ අරමුණ තමයි දෙස්විදෙස් රසිකයන්ට වේදිකාවක් හදන එක. වඩාත්ම වැදගත් දේ තමයි මේකෙන් සාමාන්‍ය මිනිස්සුන්ට ප්‍රසිද්ධ වේදිකාවක තමන්ගේ දක්ෂතා පෙන්වන්න අවස්ථාව ලැබුණ එක. මේ වගේ උද්‍යෝගිමත් ශිල්පීන් අවුරුදු ගණනාවක් තිස්සේ පුරුදු පුහුණු වෙලා කරපු කැපවීමට චයිනා මීඩියා ගෲප් විසින් හදලා දීපු අවස්ථාව ගැන අපිට ලොකු සතුටක් තියෙනවා. මේ පාර අපි අයදුම්කරුවන් 1000කින් 48ක් පමණයි තෝරගත්තේ. විශේෂඥයෝ බලාපොරොත්තු වෙන්නේ මේ වගේ අත්දැකීම් බෙදා හදාගත්තම මේ පැරණි සම්ප්‍රදාය ඉදිරි පරම්පරාවන් වලටත් ආරක්ෂා වෙලා උද්‍යෝගිමත් ලොකු රසික පිරිසක් බිහි වෙයි කියලයි. ලෝකයේ සැපයුම් ජාලය ස්ථාවරව පවත්වාගෙන යාම ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. සැපයුම් ජාලය අඩපණ වුණොත් ලෝකයට ඉන්න ඇති වෙන බලපෑම කොච්චරද කියලා හිතා ගන්නත් බෑ. ඉතින් සැපයුම් ගාමේ ස්ථාවරව පවත්වාගෙන යාමේ වැදගත්කම අපි දැන් දැනගමු. නව නිෂ්පාදන සහ උසස් පන්තියෙන්යුක්ත සංවර්ධනයක් සමස්ත ලෝකයේ තුල සිදු කිරීමට සැපයුම් ජාල සංවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම අතිශය වැදගත්. ගෝලීය සැපයුම් ජාල කාර්යක්ෂම කිරීම සහ ශක්තිමත් කිරීම සියලු රටවල්වලට ඉතා වැදගත්, ශ්‍රී ලංකාවටත් අතිශය වැදගත්.
එමගින් අමුද්‍රව්‍ය භාණ්ඩ නිෂ්පාදකයන් වෙත යවන්නටත් නිමි භාණ්ඩ ගැනුම්කරුවන් වෙත යවන්නටත් හැකි වෙනවා. ඒ සරල සිද්ධාන්තය. නමුත් එතනදී වැදගත් වෙන්නේ ගෝලීය සංවර්ධනය ඉහළ නැංවීමට, ඒ කියන්නේ සමස්ත ලෝකයට ගුණාත්මක උසස් ප්‍රමිතියෙන් යුක්ත සංවර්ධනයක් හිමි කරන්නට නම් උසස් ප්‍රමිතියෙන් යුක්ත භාණ්ඩ නියම නිලට කාර්යක්ෂමව මුළු ලෝක පුරාම ජීවත් වෙන ජනතාවට ලැබෙන්න සැලැස්විය යුතුයි. ඒ නිසා මේ වන විට ශ්‍රී ලංකාවට මහඟු අවස්ථාවක් ලැබිලා තියෙනවා චීනයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන එක්තිරයක් එක් මාවතක් වැඩසටහන. අපි දන්නවා පසුගිය කොවිඩ් වසංගතයේ වෙලාවෙත් එක්තිරයක් එක් මාවතක් වැඩසටහන නිසා තමයි යුරෝපයේ බොහෝ රාජ්‍යයන් වලටත්, අප්‍රිකාවේ සහ දකුණු අප්‍රිකාවේ රාජ්‍යයන් වලටත් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ සහ ඒ අනාදි සැපයම් ටික ලැබුණේ. ඒවට සමහර අය කියනවා 21 වෙනි සියවසේ යකඩ ඔටුවන්, එහෙමත් නැත්නම් අතීත සේදමාවතේ ගමන් කරපු ඔටුවන් සහ රුවල් නෞකා වෙනුවට දැන් තියෙන්නේ ශීඝ්‍රගාමී දුම්රිය, විශාල නෞකා සහ විශාල අහස් යාන. ඉතින් ඒ සියල්ල ප්‍රයෝජනෙට අරගෙන මෑතකදී පැවැත්වෙච්ච බ්‍රික් සංවිධානයේ සමුළුවේදීත් කියවුණා ගෝලීය සැපයුම් ජාල වර්ධනය කිරීම සම්බන්ධ කාරණයක්. ඒ කියන්නේ උසස් ප්‍රමිතියෙන් යුක්ත උසස් සංවර්ධනයක් සමස්ත ලෝකයටම උරුම කර දීම. ඒ නිසා ඒ ක්‍රියාවලියට උපකාර වෙනවා සමස්ත ලෝකයම එකසේ එකලෙසට හිතලා එකවගේ ක්‍රියා කළා සැපයුම් ජාල ශක්තිමත් කිරීම සහ කාර්යක්ෂම කිරීමට දායක වීම. එමගින් ශ්‍රී ලංකාවටත් විශාල වාසියක් සැලසෙනවා, රැකියා අවස්ථා වැඩි කරලා අපේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්න විසඳ ගන්නට. මම ප්‍රශ්නයක් අහනවා. හැබැයි ඔන්න උත්තරේ දෙන හදිසි වෙන්න එපා. පාරම්පරික සංස්කෘතික අංගයන්ට නවීන තාක්ෂණයේ එකතුනොත් මොනවා වෙයිද? මෙන්න මේ වීඩියෝ එක බලලම උත්තරේ දෙන්න. ඉතාම අලංකාර එම්බ්‍රොයිඩර් වල ඉඳන් පාට පාට ලස්සන සරුංගල් දක්වාත්, දිලිසෙන රිදී භාණ්ඩ සහ සිංහ නැටු මැදුම් දක්වාත් විවිධ සංස්කෘතික උරුමයන් ගැන රට පුරාම උනන්දුවක් මේ ප්‍රදර්ශනයේ නිසා ඇති වෙලා. මං වැඩිපුරම උනන්දු වෙන්නේ මූර්ති නිර්මාණ වගේ දේවල් වලට. ඒව gedara ලස්සනට තියන්නත් පුළුවන්, ආභරණ වගේ පළ දෙන්නත් පුළුවන්. උදාහරණයක් විදියට චුවාන්චෝ මල් කොණ්ඩ කටු කොණ්ඩෙට ගැහුවම හරිම ලස්සන පෙනුමක් තියෙන්නේ. මේ නිසා දේශීය සංචාරක ව්‍යාපාරය දියුණු කරන්නත් අපිට පුළුවන් වෙලා තියෙනවා. චීන සංස්කෘතික උරුමේ උරුමකාරයෝ ඔවුන්ගේ කලාව නව පරපුරේ ජීවිතයට එකතු කරන්න, මේ ගැන දැනුවත් කරන්න, ඒ වගේම තරුණ තරුණියන්ගේ අවධානයට එකතු කරන්න අලුත් ක්‍රම සොයමින් ඉන්නවා. ඇත්තටම මගේ නම තමයි චියැන්. අපි තමයි අතීතයේ ඉඳන් එන මේ එම්බ්‍රොයිඩර් කලාවේ උරුමකාරයෝ. මම ඉපදුනේ 1990. මන් දැන් මේ ව්‍යාපාරය පටන් අරගෙන අවුරුදු 10කටත් වැඩි. අපි මේ වගේ නව නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වා දීමට කටයුතු කරනවා. ඒකෙන් අපිට ලොකු ආදායමකුත් ලැබෙනවා. මේ අතරේ ඩිජිටල් තාක්ෂණයයි තවත් ක්‍රියාකාරකම් හින්දා මේ සංස්කෘතික උරුම අලුත් පරම්පරාවට ලං වෙලා තියෙනවා. ඒ හින්දම මේ පැරණි සම්ප්‍රදායන්ට අලුත් තරුණ පණක් ලැබිලා. අපේ විශාල භාෂා ආකෘතිය හා තාක්ෂණය නිසා AI වලින් හදපු සංස්කෘතික උරුමයන් අමුත්තන්ගේ අත්දැකීම් වැඩි දියුණු කරගන්න උදව් වෙනවා. මේ ව්‍යාපෘතියට සම්බන්ධ වෙලා ඉන්න අයට, ඒ කියන්නේ සංස්කෘතික අංගයන් පවත්වාගෙන යන අයට මේකෙන් ලොකු ලාභයක් ලබා ගන්න පුළුවන්. ඒ නිසාම මේ කලා අංගයන් ආරක්ෂා වෙනවා. මේ පාර ප්‍රදර්ශනයේදී මේ වටින සංස්කෘතික උරුමයන් 211ක් බලන්න පුළුවන්. සියයකට වැඩි පිරිසක් අමුත්තෝ එක්ක කතා කරන්නයි, ඔවුන්ගේ වෘත්තීන්වල අලංකාරය සහ චමත්කාරය පෙන්වන්න ඇවිල්ලා ඉන්නවා. පුංචි වෙලාවකින් සේනතුරු මේ වීඩියෝ එකෙන් වෙනස් දේවල්, අලුත් දේවල් දැනගත්ත නේද? මේ විදිහට ලෝකය ගැන අප්ඩේට් වෙන්න කැමති නම් ඔයාට පුළුවන් දැන්ම අපිව subscribe කරන්න, ඒ විතරක් නෙමෙයි like කරන්න, comment කරන්න.